අයිබෝන්. පිළික අතරේ ශ්‍රී ලංකාවේ වැඩිම කාන්තාවක් පිරිසක් ගොදුවෙන රෝගය විදිහට අපිට හඳුන්වන්න පුළුවන් පියුරු පිළිකාව. මේ පියුරු පිළිකාවිනුත් දෙවෙනි තැන ගන්නේ කැප්කෙල පිළිකාව. ඒ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න අද පස්සමක සම්බන්ධ වෙලා ඉන්නවා ශ්‍රී ලංකා පිළිකා සංගමේ අධ්‍යාපන නිලධාරී DWS ජයරත් මහත්මිය. අයිබෝන් කියලා ඔබතුමා පිළිගන්නවා. ජයරත් මහත්මයා, මේ කැප්කෙල පිළිකාව කියන්නේ මොකක්ද? අපි දන්නවා කැප්කෙල පිළිකාව ගැන කියනකොට අපි හිතන්නේ ඉස්සෙල්ලා මෙහෙම ගැන කාන්තාවන්ගේ ප්‍රජනන පද්ධතිය කියලා පද්ධතියක් තියෙනවා. ධර්මණ ලැබෙන කොටස අපි කියන ප්‍රජනන පද්ධතිය කියලා. මේ ප්‍රජනන පද්ධතියේ මුල්ම කෙලවරක් තමයි අපි ඔය කැප්කෙල කියන්නේ යෝනි මාර්ගය ළඟට ඊළඟට කැප්කෙල ගර්භාෂයේ සහ යෝනි මාර්ගය අතර සම්බන්ධතාවය ගොඩනගන ඉස්තන්නේ තමයි කැප්කෙල කියලා කියන්නේ. මේ කාන්තාවන් අතර මේ තමන්ගේ ප්‍රජනන පද්ධතිය ඇතිවන ප්‍රතන දරුවන් අම්බෙන ඒ ක්‍රියාවලිය සිදුවෙන පද්ධතිය ඇතිවන බහුලව පවතින පිළිකාව තමයි අපි කියනවා කැප්කෙල පිළිකාව කියලා. මේ කැප්කෙල පිළිකාව හැදෙන්න විශේෂයෙන් වයස්කාණ්ඩ තියෙනවා. අපි කියන ඉදිරියට කතා කරමු යන අතරතුර පිළි කැප්කෙල පිළිකාවක් කියන්නේ අර යෝනි මාර්ගයේ සහ ගර්භාෂය අතර ඇතිවන ඒ සම්බන්ධතාවයේ පවතින ස්ථානයේදී ඇතිවන පිළිකාවට අපි කියනවා කැප්කෙල පිළිකාවක් කියලා. කැප්කෙල පිළිකාවක රෝග ලක්ෂණ මොනවද කියන අපිට දැනෙන්නේ කොහොමද මේ රෝග? මේ කැප්කෙල පිළිකාවක් ගර්භාෂය දේහ පිළිකා, කැප්කෙල පිළිකා, ඩිම්බ කෝෂ පිළිකා කියලා ඔක නම් දීලා තියෙනවා ගර්භාෂය ප්‍රජනන පද්ධතියේ තියෙන පිළිකාවලට. ඉතින් මේ කැප්කෙල පිළිකාවක් අපිට අපගේ මේ බලන්න මේකේ තියෙන කැප්කෙල කියන ස්ථානේ තියෙන මෙන්න මේ ස්ථානේ හැද පිළිකාවක් අපිට දැනෙනවා. කැප්කෙල පිළිකාව විතරනේ ඕනම් පිළිකාවක් ගන්න අපිට දැනෙනවා මුල් අවස්ථාවේ කියලා. අපි වෙලාදීනේ අපි ගණන් ගන්න තියෙන මේ අපිට වෙන පොඩි පොඩි දේවල්. නමුත් අපිට දැනෙන මෙන්න මේ වගේ දේවල්. හැබැයි මේ වගේ ගැන අපි හිතමු. මාසුද්ධිය අතරතුර ආර්ථවේ අතරතුර මාසික සිද්ධ වෙන දේ අපි මාසුද්ධිය කියලා කියන්නේ. ඒක අතරතුර මාසයකට දෙකමනක් තුන්කමනක් රුධිර වහණය වෙනවා. බලන් ඉඳේපා කල්පවතින මාසිකට වතාවක් සිද්ධ වෙන දේ දැන් මාසිකට තුන් හතර වතාවක් සිද්ධ වෙනවා. ඒ වෙනඳන් පෞගේ කාලේ මට පොඩ්ඩයි මේ රුධිරේ වාහනේ උනේ දැන් ගොඩක් වාහනේ වෙනවා. පෞගේ කාලේ මට පොඩ්ඩයි අපෝදාන් අපහසුතාවක් තිබුණේ නැහැ දැන් එමනේ ලොකු වේදනාවක් දැනෙනවා. මෙන්න මේ වගේ පොඩි වෙනස්කම් තියෙන බලන් ආර්ථවේ ඇති වෙන වෙනස්කම් බලන් ඉඳ එපා. මේ වෙනස්කමට සාමාන්‍යකරණය කරන්න එපා. පෞගේ කාලේ මට මෙහෙම තිබුණේ නැහැ දැන් මේ වෙන වෙනස සාමාන්‍යකරණය කරන්න එපා. ඊළඟ එක කියන්න බලන්න අපි දන්නවා විවාහක කාන්තාවක් විවාහ වුණාට පස්සේ සංසර්ගයේ යෙදෙනවා. ඒ කියනකොට දැන් යම්කිසි කාන්තාවක් පෞගිය කාලේ මට මේ ලිංග සම්බන්ධතාව පවත්වනකොට කිසි අපහසුතාවක් තිබුණේ නැහැ. හැබැයි දැන් ලී යනවා. ඉස්සර වගේ නෙවෙයි. බලන් ඉන්න එපා. ඒ වගේම යම්කිසි කෙනෙක් කියනකොට මට ඉස්සර ලිංග සම්බන්ධතාව පවත්වනකොට කිසි අපහසුතාවක් තිබුණේ නැහැ. දැන් එවනේ ලොකු වේදනාවක් දැනෙනවා. දැන් අපහසුතාවක් දැනෙනවා. බලන් ඉන්න එපා. ලිංගේ සම්බන්ධතා කරන අවස්ථාවේ ලිපිට වීමක් හෝ අපහසුතාවයක් දැනෙනවා නම් යටතරකන් නොසලකා හරින්න එපා. ළඟ සමහර කාන්තාව කියන බලන් මගේ යෝනි මාර්ගය ඔස්සේ තමයිට ලී මිශ්‍ර රෝස පාටට එමු නැත්නම් සුදු පාටට එමු නැත්නම් වෙනත් අව පාටට යම් කිසි ස්‍රාවයක් පිට වෙනවා. හේතුවක් නැහැ. බලන් ඉන්න එපා. ඕනම වයසකදී මේක තමයිට වයසට ගියාද තරුණ කාලේ කියලා නෑ. ඕනම වයසකදී එහෙම දෙයක් වෙනවා නම් අනවශ්‍ය විදියට යම පිට වෙනවා නම් දුගඳට ලේ මිශ්‍ර හෝ ලේ මිශ්‍ර නැතුව ඒවා සල නොසලකා හරින්න එපා. ඒවා සාමාන්‍යකරණය කරන්නත් එපා, නොසලකා හරින්නත් එපා. ඒවා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේ තව කෙනෙක් කියනවා මගේ ආර්ථවේ නතරුණ අවුරුදු 49 කාන්තාවක් කියනවා 48 නතර වුණා. දැන් මට 55යි, මට 56යි. නැවත ලේ යනවා. බලන් ඉන්න එපා. දැක්ක පළවෙනි දවසේ ගැන සැලකිලිමත් වෙන්න. මොකද මෙන්න මේව තමයි පිළිකාවක් ඔබට තියෙනවායි කියලා අපිට දැනෙන තේම. හැබැයි මේ කියන කරුණු දකිනකොට මේ තියෙන එකම කරුණක්වත් දකිනකොට අපි දන්නේ නැහැ පිළිකාව පළවෙනි අවස්ථාවේද දෙවෙනි අවස්ථාවේද ඇඟ පුරා ගිහිල්ලාද කියලා මූණ බලලා කියන්න විදියක් නැහැ. ඒකින්ද අපි කියන්නේ සැලකිලිමත් වෙන්න ඕන. මේක ආපු ගමන් අපි කියන්නේ සැලකිලිමත් වෙන්න ඕන. ඒකට යන්න ඕන මේ හොයන ක්‍රම වලට. ආරක්ෂා වෙන්න පුළුවන් ක්‍රම තියෙනවද මේ රෝගේ? ඔව් ඒක තමයි මම කිව්වේ. දැන් අපි මේ කැප්කෙල පිළිකාවක් කියන එකට මම අර කිව්වාගේ කාන්තාවන් අතර දෙවෙනි බහුලව පවතින පිළිකාව තමයි කැප්කෙල පිළිකාව. ඒ වගේම තමයි කිසිම කාන්තාවක් කැප්කෙල පිළිකාව නිසා මැරෙන්න ඕනේ නැහැ.
මොකද අපිට මේක ලේසියෙන් හඳුනගන්න පුළුවන්. අනික පිළිකාවට වැඩි ලේසියෙන් මේක හඳුනගන්න පුළුවන්. නමුත් අවාසනාව මැරෙනවා. මොකද හේතුව ඔබ ඔබට ආදරේ නැතික මුකුත් නෙවෙයි. ඔබ ඔබට ආදරේ නැති. ඔබ ඔබට ආදරේ නම් ඔබ මේ කටයුතු කරනවා. මොකද්ද කරන්න ඕන? අපිට ලේසිම පරීක්ෂණය තමයි පැප් පරීක්ෂණය කියලා පරීක්ෂණයක් තියෙනවා. මේ පරීක්ෂණයෙන් අපිට හොයා වැදගත් ඇයි මේක? මේ පරීක්ෂණයෙන් අපිට හොයා ගන්න පුළුවන් ඔබට තව අවුරුදු 6කින් 7කින් හැදෙන්න තියෙන ගැප් පිළිකාව අපිට අද හොයා ගන්න පුළුවන්. ඒකයි මේක වැදගත්කම. අනිත් පියුරු එහෙම පිළිකා එහෙම නෙවෙයි. දැන් මේකේ මේ පැප් පරීක්ෂණය හොයා ගන්න බලන්න ඔබට තව අවුරුදු 6කින් 7කින් හැදෙන පිළිකාව අද හොයා ගන්න පුළුවන්. අන්න ඒක අද පැප් පරීක්ෂණය කළොත් අද හොයා අද ඔබට සමායට තව අවුරුදු 15කින් විතර හැදිලා ඔබ ජීවිතය හානි කරන්න පුළුවන් පිළිකාව අද හොයා ගන්න පුළුවන්. එහෙම නෙවෙයි අපිට මිනිය පුත්තෙන් කඩා ගන්න පුළුවන්. බය වෙන්න ඕනේ. ඒ නිසා මේ පැප් පරීක්ෂණය තමයි වැදගත්. මේ පැප් පරීක්ෂණය කියන්නේ මොකද්ද කියන එකත් අපි දැනගන්න. විනාඩි 5ක පරීක්ෂණයක් සායනේදී කරන්නේ ගැප් ගිලේ ශ්‍රාවය පොඩ්ඩක් අරගෙන අපි බලනවා ඒකේ මේ අසාමාන්‍ය පිළිකා සෛල තියෙනවද කියලා. තියෙනවා නම් අපි ඒකට යාර කරන්න තියෙන රෝහල්ට එමු වෙලා අවශ්‍ය කරන ප්‍රතිකාරය කරලා ඉක්මනට ඒක අයින් කරලා දාන්න පුළුවන්. ඒ නිසා පැප් පරීක්ෂණය කියන එක අනිවාර්යයෙන් කළ එකක්. අපි මේකට කියනවා අවුරුදු 35ට වැඩි සෑම කාන්තාවක්ම විවාහක හෝ ලිංගික සම්බන්ධතා පවත්වපු සෑම කාන්තාවක්ම අවුරුදු 35න් පස්සේ අනිවාර්යයෙන්ම මේ පැප් පරීක්ෂණය යා යුතුයි. අවුරුදු 5කට වතාවක් යනවා නම් වඩා හොඳයි. අවුරුදු 35න් කළා 40න් කළා 45න් කළා 50න් ඒ වගේ කරනවා නම් වඩාමත් හොඳයි. ඒ ඔබට උඟක් ආදරේ නම් ඔබ එහෙම කරනවා. අඩු ගානේ ඔබේ ඉතුරු අවුරුදු 35න් පස්සේ ඉතුරු ජීවිත කාලේ තියෙනවනේ. මේ ඉතුරු ජීවිත කාලේ දුම් වතාවක් 35න් පස්සේ මේ පැප් පරීක්ෂණය කරගන්න. ඒත් ඔබට පුළුවන් ඔබේ ජීවිතයේ මේ ගැප් වෙල පිළිකාව ආරක්ෂා කරගන්න. ඔබ දන්නවද එක වතාවක් ඔබ මේ ගැප් වෙල පිළිකාව සඳහා පැප් පරීක්ෂණය කළොත් එක වතාවක් පරීක්ෂණය කළොත් ඔබට වාර්තාවක් එනවා ඔබ නිරෝගී නෙගටිව් වෙන නැත්නම් ඔබට මේ අවදානම නැහැ කියලා. ඒකට ඔබ බය වෙන්න ඕන කමක් නැහැ. නමුත් මතක තියාගන්න ඔබට මේ වාර්තාව ආවට පස්සේ නැවත ගැප් ගල පිළිකාවක් වර්ධනය වෙලා ඔබේ ජීවිතයට හානි කරන්න තව අවුරුදු 15ක් 20ක්වත් යනවා. ඒ කියන්නේ ඔබ එක වතාවක්වත් පරීක්ෂණය කරගත්තොත් ඔබට අවුරුදු 15ක 20ක ආවරණයක් තියෙනවා. අඩුම තානේ අවුරුදු 10කට වැඩි ආවරණයක් ඔබට තියෙනවා. එහෙනම් අඩු ගානේ ඔබේ අවුරුදු 35න් පස්සේ ඉතුරු ජීවිත කාලේ තුන් වතාවක්වත් මේ පැප් පරීක්ෂණයට යොමු වෙනවා නම් අපිට ඒක තමයි වැදගත් වෙන්නේ. අවුරුදු 5න් පාර කරනවා නම් ඉතාමත් හොඳයි. එක වතාව දෙයෙන් මොකෙගේ විනේ එක වතාවක් හරි කරගන්නකෝ. වෙලාදී කාන්තාව මට යන්නේ නැහනේ. මොන හේතුවෙන්ද දන්නේ නැහැ. අපි කොච්චර ගිහිල්ලා කිව්වත් මේ මට එන්න කියලා එන්නේ නැහැ. අන්න එක තමයි තියෙන වර්ධ මේ පැප් පරීක්ෂණය සඳහා යා යුතුම. මේක තමයි ලේසිම පහසුම පරීක්ෂණය. ඉතාම හොඳ පරීක්ෂණය ඔබට යන්න පුළුවන්. කොහෙන්ද මේක කරන්නේ කියලා මම මේකවම කියන්නම්. අපිට කොහෙන්ද මේක කරගන්න කියලා ඔබ දන්නවා MOH එක කියන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සුවනාරී සායනේ තියෙනවා. මේ සුවනාරී සායනේ නොමිල කරනවා. ඊළඟට අපි ගොන ආරහයන් පිට ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ සායනේ තියෙනවා. සතියේ දවස් 5ම විවෘතයි උදේවරු නොමිල මේ කටයුත්ත කරනවා. අපේ ආයතනයේ මංගව ශ්‍රී ලංකා පිළිකා සංගමය මේ ආයතනයේ සෑම මාසෙම දෙවෙනි ඉරිදා සායනයක් පවත්වනවා. ඒ සායනයේ මේ පරීක්ෂණය නොමිල කරනවා. වගේම ඕනෑම රෝහලකින් ඔබට කරගන්න පුළුවන් මේ පරීක්ෂණය. සල්ලි තියෙනවා නම් පෞද්ගලික අන්තර ගිලා කරගන්න පුළුවන්. කොහොම හරි කමන්නේ. ඔබ මේ පරීක්ෂණයට යොමු වෙනවා නම් ඔබ යොමු වෙන්නේ ඔබ වෙනුවෙන් නෙවෙයි මේ දරුවෝ වෙනුවෙන් පවුල වෙනුවෙන්. එහෙනම් සියලු දෙනාම අවුරුදු 35න් පස්සේ අනිවාර්යයෙන්ම මේ පරීක්ෂණය කරගන්නවා නම් අපිට කිසිම මේ ගැන බවද වෙලා තියෙන කාන්තාව මේවට යන්නේ නැති එක වෙන්න තමයි තියෙන ප්‍රශ්නේ. අපි සඳහන් කරමු ජයතු මහත්මයා මේ ගැප් කියලා පිළිකාව වැඩි අවධානමත් තියෙන මොන වගේ පුද්ගලින්ද? මේ අපි ගැන කතා කරන්න තබන පින්තූරයක් ඇති මේ තියෙන ගැප් කියලා පිළිකාව පින්තූරේ ගැප් කියලා පිළිකාව කියන එක හොයාගන්න පුළුවන් දැනගන්න පුළුවන්. අපිට මේක පින්තූර ගන්න බෑ. අපි දන්නවා මේ යෝනි මාර්ගයේ පින්තූර ගන්න තියෙන උපකරණ තියෙනවා. ඒවෙන් ගත්ත පින්තූර. අපි බලමු මේ මොකද්ද මේ ගැප් කියලා පිළිකා අවදානම. එකක් තියෙනවා හියුමන් පැපිලෝමා වෛරසට ආසාදිත කාන්තාව. මේ හියුමන් පැපිලෝමා වෛරස කියන්නේ අපේ ඇඟේ තියෙන වෛරසයක්. ඒ ගැප් වෙලා තියෙන ලිංගික සම්බන්ධතා නිසා. එහෙනම් ලිංගික සම්බන්ධතා තියෙන පවත්වපු සෑම කාන්තාවක්ම ගැප් මේ හියුමන් පැපිලෝමා වෛරසය ආසාදිතයි කියලා අපි විශ්වාස කරනවා. එහෙනම් සෑම ලිංගික සම්බන්ධතා පවත්වපු විවාහක ලිංගික සම්බන්ධතා පවත්වපු සෑම කාන්තාවක්ම ගැප් කියලා පිළිකා අවදානම තියෙනවා. දැන් මේ පාසල් මට්ටමේ මේ
එන්නත ලබා දෙනවා අවුරුදු හයවැනි වසර ගෑන්දරුවන්ට. හය වසර ගෑන්දරුවන්ට මේ හිවන් පැපිලෝම HPV වෛරසය සඳහා එන්නත ලබා දෙනවා. ඒක දැන් ජාතික ප්‍රජක්ති කරන පද්ධති ඇතුල් කළ තියෙන රුබෙල්ල එන්නත වගේ මේකත් හය වතර ගෑන්දරට දෙනවා. එතකොට ඒ කැප් කෙල පිළිකාව වර්ධනය වීම 90% විතර බලපාන්නේ හියුමන් පැපිලෝමා වෛරසය කියලා දැන් හොයාගෙන තියෙන්නේ. ඒ නිසා තමයි ගැන පාසල් දරුවට දැන් ඒ දෙන්නේ. ඉදිරි අනාගතයේදී අපිට පුළුවන් වෙනවා කැප් කෙල පිළිකාව හියුමන් පැපිලෝමා වෛරසය නිසා ඇති වෙන තත්ත්වය සම්පූර්ණ වළක්වා ගැනීමට මේ ඉන්නත දීම නිසා. එහෙනම් ඒක හරි වැදගත් දෙයක් රජයේ විසින් ගත්ත. මොකද ඒක ඔව් දන්නවා පෞගේ කාලේ ඔක නොමිලේ දෙන්න ඉස්සෙල්ලා අපි පෞද්ගලික රෝහල ගියොතින් රුපියල් 20,000යි 25,000යි 50,000යි එක එක්කෙනාට ඕන විදිහට එක එක ගණන් වලට ඔක දුන්නා. දැන් එහෙම ඕනේ නැහැ. දැන් නොමිලේ දෙනවා රෝහලේ. හැබැයි වැඩිහිටි කෙනෙකුටත් ගන්න පුළුවන් මේක. මේක ගන්න ඕන ලිංග සම්බන්ධතාව පවත්වන්න ඉස්සෙල්ලා තමයි මේ වෙන්නත දෙන්න ඕන. මොකද මොන විදිහේ ඕ ලිංග සම්බන්ධතාවයක් පවත්වන්න පෙර තමයි මේක දෙන්න ඕන. හැබැයි වැඩිහිටි කෙනෙක් ගන්නවා නම් එයා පැප්පරේෂණය කරලා එයා මේ හියුමන් පැපිලෝමා ආසාදිත නැහැ කියලා හියුමන් පැපිලෝමා පරීක්ෂණය කළා ඒක නැහැ කියලා සහතික වුණාට පස්සේ එයාට පුළුවන් මේ එනත ලබා ගන්න කිපන්නේ නැහැ පරීක්ෂණයෙන් පස්සේ. ඊට අඩු වයසින් ලිංගික ජීවිතය ආරම්භ කළා කියලා කියනවා. සාමාන්‍ය අපි කියන්නේ අපේ ශරීර වර්ධනාවදී කියන්නේ පළවෙනි අවුරුදු 20 වර්ධනාවදී. මේ අවධිය දැන් අවුරුදු 15 16 17 18 කියන්නේ අපි වර්ධනයේ බිමින් පවතින අවධිය. වර්ධනාවදී කියන්නේ මවකුස මාස 10යි පිළිල අවුරුදු 20යි. ඊට පස්සේ අපි වර්ධනය වෙන්නේ නැහැ. ඉතින් අවුරුදු 15 18 18 18 19 20 වගේ විවාහ වෙනවා කියන්නේ වර්ධනය වෙන අවධියේම විවාහ වෙනවා. එතකොට වේලාසනින්ම හියුමන් පැපිලෝමා වෛරසය ආසාදනය වීමේ අවධානම තියෙනවා. තමන්ගේ ජීවිත වර්ධනය වෙන අවධියේම. අන්න ඒගොල්ලෝ තව දානවා. ඒ නිසා අපි කියන්නේ සාමාන්යයෙන් අපි කියන්නේ අවුරුදු 35න් පස්සේ කාන්තාවක් තමයි මේ පැප්පන්ෂන් යනවා. මොකද එහෙම කියලා තියෙන්නේ. අපි හිතනවා අද විවාහ ජීවිතයට ඇතුළ වෙන්නේ අවුරුදු 27 28 29 30 වෙලා. ඒ නිසා තමයි 35 කියන කාලය දීලා තියෙන්නේ. 35 කියන වාද. මොකද හියුමන් පැපිලෝමා වෛරසය සාධාරණගත වෙලා අවුරුදු 6ක් 7ක් යනකොට තමයි 5ක් 6ක් යනකොට තමයි අර පිළිකාව කද්දීමේ හැකියාව තියෙන්නේ. දැන් හැබැයි 15 16 විවාහ වෙලා තියෙනවනේ. 35 වෙනකන් හිටියොත් එයාට පිළිකාව වර්ධනය වෙලා වෙන්න ඕන හානිටි ඔක්කොම සිද්ධ වෙලා ඉවරයි. එහෙනම් එයා යන්න ඕන අවුරුදු 25 26 වෙනකොට පැප්පයිසන්ට යන්න ඕන. විලාසිනී විවාහ වුණා නම් එයා 35 වෙනකන් ඉඳි පැය කෙනෙක් කියන්නේ. දැන් බහුපුරුෂ සේවනය කියන්නේ කාන්තාවන් පිරිමින් වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ වෙයි. මොකද හේතුව මේ හියුමන් පැපිලෝමා වෛරසය කියන එකේ තියෙන ප්‍රභේද 20ක්. මේ ප්‍රභේද 20ම එක එකනාගේ ඇඟේ එක විදිහට තියෙන්න පුළුවන්. ඒ ප්‍රභේද 20න් කීපයක් තියෙන එකම සැර විෂ සහිත. ඒක තමයි අපිට හානි කරන්නේ. ඉතින් කාගේ ඇඟේ මේවා තියෙනවා කියලා අපි දන්නේ නැහැ. වැඩිපුර සංඛ්‍යාවක් සමග සිංගී සම්බන්ධතාව පැවතුවත් අර හියුමන් පැපිලෝමා වෛරස් කීපයක් ආසාදනය වෙන්න පුළුවන්. ඒ නිසා වැඩි ඉක්මම් වෙන්නත් තියෙන කාර තියෙනවා. ඊළඟ ප්‍රතිශක්ති හින කරන ඖෂධ කියන්නේ ඔය ලෙඩ වලට දෙන ඖෂධ තියෙනවා. මානසික රෝග වලට ඒ වගේ වෙනත් දීර්ඝකාලීන පවතින රෝග වලට. ඉතින් යන්නේ ඒවා ඉතින් වෛද්‍යවරු දන්නා වෛද්‍යවරු එහෙම දෙන්නේ නැහැ දීර්ඝකාලීන වශයෙන් භාවිත කරනවා. ඒක ක්‍රමානුකූලව දෙන්නේ. ඒ වගේ මේ ප්‍රතිශක්තිය අඩු කරන යම් යම් ප්‍රතිකාරණිතා මේ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වැඩිපුර දරුවෝ ඉන්න අම්මලා දරුවෝ 4-5 දෙනා ඉන්න අම්මලා මේ අවධානමේ ඉන්නවා. ඒ නිසා මේ අවධානම ගැන අපි කතා කරන්නේ මොකද? ඔබ මේ අවධානමේ ඉන්න ඔබ සැලකිලිමත් වෙන ඔච්චර වෙන මොකුත් නෑ යන්න පරිජනනට. ඒක ඕනකම තියෙන්නේ. ඊළඟ ලිංගායත රෝග සමාජ රෝග තියෙන කාන්තාව, ඒවා තියෙන පිරිමින්ගේ කාන්තාව. අනික දීර්ඝ කාලීන හෝමෝන කියලා මම මෙතන කතා කරලා අපි ඉස්සෙල්ලා කතා කරලා පෞල් සෙල්සුම තදා භාවිත කරන පෙති. ඊළඟට ඔය ආර්ථවේ නතර වුණාට පස්සේ අපහසුතාවයන්ට පත් වීම සඳහා ඇති ගන්න ඉත්‍රි හෝමෝනේ බාහිරින් ගන්න. ඒ වගේ සමහර හෝමෝන ප්‍රතිකාර වර්ග තියෙනවා. හැබැයි ඒක වෛද්‍යවරයා දන්නේ නිසා වෛද්‍යවරයා දීර්ඝ කාලීන වශයෙන් ඒවා දෙන්නේ නැහැ. හෝමෝන ප්‍රතිකාර දෙන්නේ නැහැ. එද ඒ වගේ දේවල් බලපන්. ඊළඟට පොයිසත් විදුරල කාණ්ඩම් ගැන බර අඩු BMI එක අපි කියනවා මේ අඩු අය, බර අඩු අය, කෙට්ටු අය, ප්‍රතිශක්ති අඩු අය. ඊළඟට මානසික ආතතිය කියන හරි වැදගත්. මම කියන්නේ සියලුම පිළිකා වලට ගැප් වෙල පිළිකා, පියෝරු පිළිකා මේ හැම එකටම මානසික ආතතිය, අවපීඩනය, ස්ට්‍රෙස් එක කියන එක බලපාන නැහැ. ඔබේ මනස කියන එක හැම වෙලේම ප්‍රශ්න තියාගන්න එපා. ප්‍රශ්න නැති මිනිහු නෑ කවුරුවත්. උඹට කිව්ව ප්‍රශ්න තියෙනවා. කවුරු හරි කිව්වම මට ප්‍රශ්න නැහැ කියලා ඒක බොරුවක්. හැබැයි සෑම ප්‍රශ්නකට උත්තරයක් තියෙනවා. උත්තර නැති ප්‍රශ්න කොහොමවත් නැහැ. අපි උත්තර හොයන්න යන්නේ නැහැනේ. අපි කෙටි මාර්ග විකල්ප හොයාගෙන ප්‍රශ්න දෙක තුන කරගන්න මිස එහෙම කරන්න එපා. යන්න කතා කරන්න, ගෙදර කතා, දරුවෝත් එක්ක කතා කරන්න, සාකච්ඡා කරන්න අපිට පුළුවන් ප්‍රශ්න පිටින් මම ඉස්සර කතා කරනවා වගේ හැම වෙලේම ප්‍රශ්නයක් ඇති කරගන්න එපා.
මාංසික පීඩනයක් ඇති කරගන්න එපා. මේ පීඩනේ සෑම පිළිකාවට බලපානවා, පියුරු පිළිකාවට බලපානවා, ඒ වගේම ගැප්වල පිළිකාවට බලපානවා, ඒ වගේම තවත් තවත් ලෙඩෝල්ට මේක බලපානවා. එහෙනම් ඒකත් ගැන මතක තියාගන්න. මේක තමයි අපේ අවදානම් කණ්ඩායම. කියන්නේ ඔබ සියලු දෙනාම අවදානම්. ඔබ කාන්තාවක් වීම තමයි පළවෙනි අවදානම. ඔබට ගැප්විල තියෙනවා. අවසාන වශයෙන් සඳහන් කරේ මහත්මයා, මේ ගැප් කෙල පිළිකාවේ වැළකී සිටීමට අපි මොන විදිහේ ක්‍රියාමාර්ගද ගන්න ඕනේ කියලා. ඔව්, අපි ඒ ගැන කතා කරන්නේ මෙහෙම. අපිට වළකින තියෙන එකම දේ ගැප් කෙල පිළිකාව කියන එකෙන් වළකින තියෙන එකම ක්‍රමය මං කිව්වාර අපේ ශාරීරික කටය, අපේ ව්‍යායාමයේ වගේ දේවල් වගේම ලිංගික සම්බන්ධතා. අපි ලිංගික සම්බන්ධ පවත්වනකොට අපිට එන අපහසුතාවයන් ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි සියලුම කාන්තාවෝ අවුරුදු 35න් පස්සේ ලිංගික සම්බන්ධතා පවත්වපු සහ විවාහක සෑම කාන්තාවක්ම අවුරුදු 35න් පස්සේ අනිවාර්යයෙන්ම පැපරිචනේ ජීවිතයක වතාවක් හරි කරගන්න. පොත යන්නේ නැහැ කාන්තාව මේවට. නොයන්නේ ඇයි මන් අපි දන්නේ. ඒක ලැජ්ජා ලැජ්ජා වෙන්න ඕනේ නැහැ. මේ රෝවල්ට ගියන් පස්සේ එතන ඉන්නේ අපේ ආයතන ගත්තන් පස්සේ රෝවල්ට ගියත් පස්සේ ඒවා කරන්නේ කවුද? ඒක සම්බන්ධව හොඳට පුහුණුව ලැබපු ශිෂ්ට කෙනෙක්. ඒවා කරන්නේ. එතන එහෙම නැත්නම් ඒ වගේ පුහුණුව ලැබු වෛද්‍යවරියක් ඒවා කරන්නේ. ඒක බය වෙන්න ඕනේ නැහැ. එතන වලට යන්න. එතන වලට ගිහලා මේවා කරගන්න. අනිවාර්යයෙන්ම ඔබ පැපරිචනය කරගන්නවා. ඔබ ගැප් ගෙල පිළිකාවට බය වෙන්න ඕනම නැහැ. වෙලා තියෙන ඔබ මේ පැපරිචනය කරගන්න නැත්තේ ඒක මොනවා හරි හේතුවක් නිසා. එහෙම කරන්න එපා. ඔබ දරුවන්ට ආදරේ නම්, පවුලට ආදරේ නම්, කොනවාද ඔබට ආදරේ නම් ඔබ මේ කරගන්නවා. ඒකයි වැදගත්. පළවෙනි එක පැපරිචනය කරගන්න අනිවාර්යයෙන්ම අවුරුදු 35න් පස්සේ. ඔබ අවුරුදු 15 දාතෙන් 17 18 19 20 වගේ අඩුවයි සිංහවාව වෙච්ච කෙනෙක් නම් 35 වෙනකන් ඉන්න එපා. සායනිට කියලා කියන්න මම විවාහ වුණේ ආවල් කාලේ, මට දරුවෝ මෙච්චර ඉන්නවා, මට පැපරිචනය කරගන්න ඕන කියලා. ඒ ආයතනේ ඔබට පැපරිචනය කරන්න. මේ කොහෙත් නැහැ. අපේ ආයතනේ තව නම් අපි ඒ පැපරිචනය කරමු. හරි. එහෙනම් අපේ ආයතනය කරන පැපරිචනය අපි වාර්තාව ගන්න ආතිරුවලෙන්. ආතිරුවලට අපි සල්ලි දෙනවා. නමුත් අපි කවම සල්ලි ඇගිරීමක් කරන්නේ නෑ. ඒක මතක තියාගන්න. අනික ඔබේ ආහාර වේල ගැන සැලකිලිමත් වෙන්න. ඔබ නිවචේ යදපු ආහාර වලට මුල් තැන දෙන්න. හදිසි වෙනකට වෙනකට ආසාවට කමන්නේ නැහැ. හැම වෙලේම ඔබේ නිවචේ හදපු ආහාර. ඒකටත් අපි එකතු කරනවා. අර කිව්වාගේ අර පැකට් වල තියෙන කුඩු පැකට් එකයි අර වයි මේ වගේ දාලා එකතු කරනවා. ඒක නෙවෙයි වැඩක් නෑ. ස්වභාවික ආහාර වලට යන්න. පඩිකින්නේ ඉන්න එපා. හරි. යට ව්‍යායාමයකින් අත්‍යවශ්‍යයි. ව්‍යායාමයේ තියෙන්න ඕන විශේෂයෙන් කාන්තාවකට ඔබ දරුවන් ලබන කාන්තාවක්, කිරි දුන්න කාන්තාවක්, ඔබේ ශරීරයෙන් ගොඩක් දේවල් අහිමි වෙලා තියෙනවා ඔබට. කිරි දීම නිසා දරුවන් ලැබීමේ දරුවාගේ ශරීරය ඇතුලේ වර්ධනය වීම නිසා ඒවා දේවල් නැවත ලබා ගන්න ඔබට තියෙන එක සමයයි මේ පෝෂණය. ඒ වගේම ව්‍යායාමය. ව්‍යායාමයේ අත්‍යවශ්‍යයි. ඔබ ව්‍යායාම කරනවා නම් අඩු ගානේ සතියකට දවස් 3-4ක්වත් පැය භාගයක් වෙන. ව්‍යායාම කියන්නේ දැන් ඔබ තමාරු ව්‍යායාම කිව්වපත් හිතනවා කලිසමක් ඇඳගෙන තපත් දෙකක් දාගෙන දුවන්න ඕන තොප්පිය දා නැහැ. ඔබට ගෙදර ඉඳන් ඉස් කරන්න පුළුවන්. ඔබ ටිකක් පයින් ඇවිදින වැඩිපුර. ගෙදරින් වාහනෙන් ආවනම්, බස් එකෙන් ආවනම් බස් හෝල් දෙක තුනක් ඉස්සරහින් බහලා ගෙදරට එනකම් පයින් ඉන්න ඉතුරු ටික. පොඩ්ඩක් අඩියට යන තියෙනවා ඒ ටික පයින් යන්න. ත්‍රිවිල් ගෙන නොගන්න නැතුව ළඟ තියෙන තැනට. මෙන්න මේ විදිහට පොඩ පුළා ඔබට මේ මෙතම ව්‍යායාමයක් ඕනේ. මේ ව්‍යායාම පොතුන්ද. ඒ වගේම මානසික ආතතිය අඩු කරගන්න එපා. හැම වෙලෙම මේක හොඳින් තියාගන්න පුළුවන් තරම් මේක නිදහස් කරගන්න සතුටෙන් ඉන්න. ඒකට මේවා තමයි අපිට පුළුවන්. ඒ වගේම තමයි ඔබේ අනිකුත් ක්‍රියාකාරකම් දවසේ සාමාන්‍ය විදිහට කරන්න සතුටෙන් ඉන්න. එහෙම වුණොත් අපිට පුළුවන් මේ වලක් ගන්න. පැප් පරිචින ගැන අනිවාර්යයෙන්ම අවධානය යොමු. මම හිතන්නේ මේවා කටයුතු ඔබ කරනවා නම් ඔබට පළවෙනි එක ඔබට බාධරය කරනවා නම් අපි මේවට බය වෙන්න ඕන කමක් නැහැ. බේවට ගැප් කෙල පිළිකාව කියන්නේ ලේසියෙන්ම සුවකලයකට ඇති, ලේසියෙන්ම හඳුනාගත ඇති එකක්, රෝගයක්, පිළිකාවක්. ඒක ඔබ උනන්දු වීම උඩ තමයි ඒක තිද්ද වෙන්නේ. එද මේක ගැන හිතන්න. පොඩ්ඩක් ගැන අවධානයෙන් ඉන්න. මම හිතනවා ඔබ යමක් මේකෙන් ඉගෙන ගන්න ඇති. ඒක ඔබේ ජීවිතයක ඉස්සරහ. පිළිකාවට එරෙහිව සටන් වැදලා ජය ලැබීමට අපට කරන්න පුළුවන් දේ බොහෝ බව ඔබ මතක් කරන්න එපා. ඉතින් අද අප සමග එකතු වුණේ ශ්‍රී ලංකා පිළිකා සංගමයේ අධ්‍යාපන නිලධාරී DWS ජයරත්න මහත්මිය අයිබෝවන් කියලා ඔබට බොහොම ගෞරවයෙන් සමුදෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඔබට වැදගත් වුණා නම් අද දවසේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක ඔබේ යාළුවන් අතරේ ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔබට සුවදායි දවසක්.